ය ගමු ශ්‍රී ලංකා නත ජංගම සේවය ැබරවාරි ආත සහධාට වැල්ලවය මාජන ක්‍රීඩාංගනයේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වී තිබෙනවා බුදු දහමට ්‍රමුකස්ථානය ලබාදමින් සෙසු ආගම් වලටත් ඒ සුදුසු ස්ථාවරය ලබාදීමේ ප්‍රතිපත්තිය. හැබ එවන් තත්ත්වයක් තුළ අපිට දකින්නට ලැබෙනවා උතුම්මිහින්තලා පොදබමේ විදුලිය විසන්දිි කරනු. ගෞරෝණීය මහා සංගරත්නය සම්බදධ සනය සුරක්ෂා කරන මුලදේවතාවන් හැටියට බෞද්ධ සමාජයේ සිද්ධ කරන විවිධ ශාසනික සේවාවන් කුමන්ත්‍රනකාරී ලෙස පරාජය කරණන්නට රාජ්‍ය තන්ත්‍රයේ කටයුතු කරන රණසිංහ ප්‍රේමදස මැතිතුමා බුද්ධ වාාසන අමාත්‍යංශයක් බිහි කරලා බුද්ධ ශාසන අරමුදල නිර්මාණය කරේ වචනය පරිසමප්තාර්ථයෙන්ම රටේ උත්තරීතර නීතිය තිබෙන වගන්ති ක්‍රියාවට පරිවර්තනය කරන්න අදම යිතිහාසික මුොහොතේ මම බලාපොරොත්වෙනවා ති පූජනීය ගෞරණීය මහා සංගරත්නය වෙත අප අදහස් කරන යාගමික සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව ඉතාමත්ම ලොහුන්ින් කරුණු කාරණගේ හිපයක්කි දිරිපත් කර අපේරට විහාරස්ථාන දහදාස් අසු නමයක් තිබෙනු දහම් පාසල් දදා දහටක් තිබෙන ස්්‍රික්ක මටමින් සොයා බැලුවොත් දිිස්්‍රික්වල විහාරස්ථාන සෑහෙන්න ප්‍රමාණයක් වැැසී ගොස් කැලෑවල් බවට පත්වෙලාති බෙනවා මේ අන්ුරාධපුර දිස්ශ්‍රික්කෙ තත්වය එසේමයි අදා පුරදිස්ශ්‍රිකේ විහාරස්ථාන එක්දහසකසි විසිහ අක්තිේ සෑහන ප්‍රමාණයක් විහා රස්ථාන අද කැලෑ බවට පත් වෙලා නට මුුම් බවට පත්වෙලා තිෙන. ආණ්ඩු කන වස්ථාවෙන් බුද්ධ ශාසනයට මුල්තැන දබා දෙනවය කියන රටක මෙ මෙසේ සිදුවන්න බැහැ එසේ සිදුවන්නට ඉඩ තබන්නටත් බැහ එනිසා විශේෂෙන්ම මේරට ආගමික සිද්ධස්ථාන වැඩලිදියුණු කරන්නට ආරක්ෂා කරන්නට ශක්තිමත් කරන්නට විහාරස්ථාන කේන්ඩ කරමින් ක්‍රියාත්මක වෙන පිරිවෙන් අධ්‍යාපනය සවිබලගන්නන්නට දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්නට අපි දැවන්ත ජාතික සංවර්ධන වැඩසටහන ද්‍යත් කරන්න බලාපොරොත්තු ව. බෞද්ධාගමක සිද්දස්ථාන ඒවගේ මානකුත්තාාගමික සිද්ධස්ථාන විනයගරු, යුක්තිගරුක සුහුරු පුරවැසිියන් බහිකිරීමේ බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන්නට අපි අදහස් කරනවා. සසුනට අවරන වැඩසටහන් හර සිිසු දහම්ස වන වැඩසටහන් හර මේරටේ සබුද්ධ ශාසනය ුරක්ෂි කරන්නට අප විශාල වැඩු කොට සක් කර මම දැක්ක දෙයක් තමයි මේ රටේ සැබැවින්ම ශාසනක සේවාවක් කරනකොට විජිධ කුහකකං කේන්්ඩ කරගෙන මඩගහනෝ ප්‍රහාර එල්ල කරනවා මගේ පාණන් විහාරස්ථාන කේන්්ට කරනෙන සංවර්ධන ක්‍රියාමයන් ක්‍රියාපම කරනකට හු මල් පූජා කරා වැඩි කියලා ඔහුට පුෂ්පකුමාර කෙන නමකුත් ඇලුකක් අද මමත් වගේ බිරිඳත් විිපක්ෂය ඉදගන රාජ්‍ය බලයක් නැතුව මේරටේ චෛත්‍ය රාජාණන් වහන්සේලා දැනටමත් ත්‍රයි නිකායක මහා සංගරත්නය නියෝජනය කරන පන්සල් පද්ධතියට දොල්හක් පූජා කරමින් ඒ ශාසනික සේවාව ඉෂ්ඨ සිද්ධ කරගන යනොට මේ බෞුද්ධ අපි වජරාරාම දහම් පාසලේ ගෞරුණිය නාර්ධනායක ස්වාමින්රන් වහන්සේගේ උපදේශනය තුළ දහම් දැනුම ලබපු අපි අබහුද්ධන් බවට පත් කරන කුමන්ත්‍රණ අදත් අපේ රටේ ක්‍රියාත්මක වෙල. නමුේ කිසිවකටත් අපි මොනමාකාරයකින්වත් සැලෙන්නහැ. මේරටේ තිබන්නවූ සියලූම සාාසනාරක්ෂක බලමණ්ඩල ශක්තිමත් කරමේ සාාසනරක්ෂක බලමණ්ඩල කේන්ද්‍ර කරගෙන ඒ තුළ තිබන්නවූ විහෙර විහාරස්ථාන ශක්තිමත් කරන්නට සුරක්ෂා කරන්නට ගොල්ඩ ගන්නට අපි අනිවාර්ම කටිතු කරනවා බුද්ධහගමට මුල්තැන දෙෙනවාලු එහෙම කියන ආණ්ඩුගලෝ වස්ථාාවය ඔබ වහන්සේ ලම දන්නවා සාාසනාරක්ෂක බලමන්්ඩල කේන්ද කරගෙන දහම් පාසල් තරග විභාග පවත්තල තෑගිටික ලබා දෙන්න තනුග්‍රහය දෙන්න බැරි බහුද්ද රටා අපේරට ලැ්ජක් එහෙම කිය කියමිහින්තලේ ලයිට් කපනවා එහෙම කිය කිය මෙිහින් තලේ නායක ස්වාමින්ඩැන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට නිග්‍රහ කරනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ටෝ මේ ක්‍රමේ වෙනස් කරලා සම්බුද්ධ ශාසනය ශුරක්ෂා කරන ප්‍රායෝගි බෞද්ධී හැටියට කටයුතු කරන්න ටෝ. වාචික බෞද්ධි නෙවේ වේදිකාවල නැගලා කතා කරන බෞද්ධෙන් පමණක් නෙවේ නායක ස්වාමින්ඩන් වහන්සේලා ඉදිරිපිට වහසි බස් ගොඩවන කණඩායම් නෙවේ අපට අවශ්‍ය සැබවින්ම අපේ රට යාගමික සිද්ධස්ථාන ගොඩනගන වැඩ සටහනකට යොමුවෙන්න සමහරෙක් අහනවා බංකොලොත් රටක මේ වගේ දේවල් කරනට මුදල් තියෙනවාද. මමහනවා ඇයි අපිට තායිලන්තය ජපානය වැනි බෞද්ධ රටවල් වලින් අපේ රටේ විහාරස්ථාන පද්ධතිය ගොඩනගන්නට නිකන් ගොඩනෝගනව පමණක් නෙවෙේ. එහි සංස්කෘතිය ඉතිහාසය සභ්‍යත්වය සුරක්ෂා කරමින් අපට පුළුවන් නූතනවාදී රටක් ගුඩලැගීම විශිෂ්ටින්න් බිහි කරන කේන්ද්‍රස්ථාන මධ්‍යස්ථාන බවට මෙරට පන්සල් පද්ධතිය ප්‍රතිනිර්මාණය කරන්නට ඒ ගමන යන්නට අපි අනි වාරයෙන්ම කටයුතු කරනයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමදී. එවගේම විශේෂෙන්ම අපේ ගෞරණය මහා සංගරත්නය මදක් සිතා බලන්නට ඕන කොටිකාවත්ේ සද්ධාතිස්ස නායක ස්වාමිින්ඩන් වහන්සේ. වැල්ලෙ තොට ප්ඥාසීහ නායක ස්වාමිින්ඩන් වහන්සේ වැනි ඒ ගෞරණය මහා සංගරත්නය ඝාතනය කරපු කුරිරු ත්‍රස්තවාදීන්ට පුළුවන්ද අපේ රට ගොඩනගන්. අති උතුම් වූ ජනදා හාමුදුරුවන්ට බෝම්භ ගහපු කණ්ඩායමලට අපේ රට ගොඩනගන්නට කටයුතු කරන්න පුළුවන්ද. සත්‍ය වශෙන්ම අපි සංවරසීලී නිහතමානී වචනය පරිසමප්තාර්ථයෙන්ම ධර්මානුකූල ගමනක් යැන මහත්මා ගමනක් යැන නායකය කොට්ටාසයක් අපේ රටේ බිහි කරන්නට ඕන. ප්‍රච්දක්වය සහමුලින්ම ජනසමාජයෙන් ඕේ වීරෝධාර රණවරුවන් තිස් වසරක යුධ ්‍රස්සවාදය කොටි ත්‍රස්තවාදය පරාජය කර ලපේ රට නිදහස් නිවහල් රටක් බවට පත් කර. නමුත් පවුල්වාදයක ඉඳ කරගත් ගජවිතුරු දේශපාලනය තුළින් ආර්ථික ත්‍රස්ථවාදීන් අ අපේ රට බංකුලු කල් තිබෙන. බෙදුම්වාදී ත්‍රස්වාදය පරාජය වනයි පස්සේ. මේරටේ ත්‍රවිද හමුදාවට පොලීසියට සෙවිල්ලා ආරක්ෂක ශේෂත්‍රයට ආරක්ෂකන්සවලට යඩ තිබුණු ගරුත්වය පුද්ගලින් කිහිපදනෙක් අතට අරගෙන. මුළු රටම සිංනක්ක රොපතුුවෙන් තමන්ටයි තමන්ගේ පවුලේ සාමාජයකින්ටයි ලියාගෙන ආර්ථික ත්‍රස්තවාදීින් හැටියට බංකොලොක්කරපු මේ රට ගෞරනය ස්වාමීන් වහන්ස දෙෙස් විදෙස් නයබරින් ඇමරිකානු ඩොලර් බිලියන අනුවක නයකාර. අපේ රට ලක්ෂ දෙසේ විස්සක් පුර වැසයන් එක්කෙනා ලක්ෂ දොළහගානේ ඒක පුද්ගල නයි බරතාවයකින් පෙළලාවා තමු අපට ගොඩ ඉන්න පුළුවන් අපේ ගෞරණය මහා සංගරත්ය නුශාසන කක ආකාරයට අපේ රටේ ඉතිහාසේ පුරාවටම විවිධ අභිෝග එල්ල වෙනකොට විවිධ පරදේ සක්කාර අධිරාජවාදී බග රට ගිලගන්නට උත්සාහ දරනම හොතුිය වීරෝධාත ශ්‍රී ලංකීය ජනප්‍රජාව මේ රට ඒ ආක්‍රමණ ශීලී බලවේගවලින් මුදවාගන්නට යුතු ඉහඳළම ැපකිරීම ි්ට සිද්ද කර. අද ලක්ෂ දෙසී විස්සෑ තුළු මේ වසරේ බිහිවන්නට බලාපොරොත්වෙන ඒ අලුත් පාලන තන්ත්‍රය තුළ අපිත් උපපරිම කැපකිරීමම් කරලා මේ රට ආර්ථික ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ ඒමහා මානුෂීය මෙෙවුම ගෞරෝණීය වන්දනීය අතිපූජනීය මහා සංගරත්නේ මූලිකත්වෙන් ගෞරුණීය මහා සංගරත්නය අවවාද අනුශාසනා තුළ ජනහිතකාමය ජනතවාදීව පොදුජනවාදීව ඒ ප්‍රයත්නය ෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ආණ්ඩු කනු ව්‍යවස්ථාවේ ස්වයිරී බහුම්බි කකණ්ඩතාවය ශක්තිමත් තුළු දේශපාලන නිදහස ක්‍රියාත්මග වෙන රටක් පිළිබඳව සඳහන් වෙන. එඒ වචනය පරිස සමප් තාාර්ථයෙන්ම එසේ වන්නට නම්. සියලුම ආගම්වලට සම්බන්ධ සියලුම ජාතීන් වලට සම්බන්ධ සියුලු දෙනත් සමඟ අප සංහින්දියාවෙන් කටයුතු කරන්නට ඕන. සහෝදරත්වෙන් කටයුතු කරන්නට ඕන මිත්‍රශී ලිපවෙන් කටයුතු කරන්නට ඕන. රටේ එක්සත් භාවේ, එක්සේ සත් භාවේ ඒ කිය භාවේ සත්‍යය වශෙන්ම මහපොළවේ යථාර්ථයක් බවට පත්වන්නට ඕන ශ්‍රීලාංකය සිංහල බෞද්ධ ජනප්‍රජාව පමණක් ලොව අනෙකුත් ජනප්‍රජාවගේ හදවතේ මේක එක රටක් ඒක රටක් මේරටේ අපසේරු දෙනා ජාති ආගම පන්තිය තරාතරම කුලය ගෝත්‍රය කුමක්වත් අපි මේරටේ පෝර වැසයන් කියන ඒ හැඟීම ස්සීලු දෙනාගේ හදවතේ රැව්පිලි රැෑව් දෙනකොට තමයි අපිට කතා කරන්න පුළුවන් සැබෑලෙස නිදහස් නිහල් ස්වයිරී රටක් බවට. මෙන්න මේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සම්බුද්ධ ශාසනය උනතිය චිරස්තිතිය උදෙසා කටීතු කරන්නට ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන. මේරට සුහුරු රටක් බවට පත් කරන්නට ඒ අවශ්‍ය යුක්තිකරුක විනයගරුක සමාජශීලි උගත් බුද්ධිමත් ජනපරපුරක් නිර්මාණය කිරීමේ ඒ කාර්ය භාරය තුළ අපේ පන්සල් පද්ධතියට අපේ විහාරස්ථාන පද්ධතියට රටේ මුරදේවතාවන් වන ගෞරෝණී වන්දනී අධිපූජනීය මහා සංගලත්නයක න්ද කොටගෙන ඒ වගේ මානෙකුත් ආගමක සිද්ධස්ථාන අනෙකුත් ආගම් වලට සම්බන්ධ ආගමික නායකින් මේ සියලු දෙනාම ඒ රාශ්ී කරගෙන අපි අපේ මාතෘබුහමිය සේලු දෙනාටම සෞභහග්‍ය උදා කරන මතෘභූමයක් බවට බිහි කරමු ඒ මාත්‍රබුහමිය තුළ වචනයට සේවා වුනු බෞද්ධ කමනුව පායෝගික බෞද්දිින් හැටියට අපේ රටේ විහාරස්ථන පද්ධතිය පිරිවෙන් පද්ධතිය ධාම්පාසල් පද්ධතිය අපේ බෞද්ධ ජන සමාජය ඇතුළු අනෙකුත් ආගම්වලට සම්බන්ධ ඒ සියලුම ජන සමාජ සුරක්ෂා කරමින් අපේ රට අපි සැවුම එක්වී ගොඩනගමු